අයිබෝවන් අපේ තාත්තා USA YouTube channel එකට අදත් මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ රසට අපේ ලාංකික ක්‍රමයට කොහොමද කඩලා කරියක් හදාගන්නේ කියලා ඔයගලන්ට පෙන්වන්න. ඉතින් මේ සඳහා මට අවශ්‍ය කරනවා තම්බාගත් කඩල ග්‍රෑම් 400ක් කොත්තමල්ලි සූදුරු කොටාගත් කොත්තමල්ලි සූදුරු ස්වල්පයක් මම මේ බොම්බයි ලුණු ටික බොම්බයි ලුණු ග්‍රෑම් 100ක් අරගෙන මේක බ්ලෙන්ඩ් කරගත්තා ලුණු කුඩු ස්වල්පයක් මම පාවිච්චි කරනවා ඔලිව් ඔයිල් ඔයාලට පුළුවන් පොල් තෙල් හෝ වෙන කුකින් ඔයිල් එකක් පාවිච්චි කරන්න ඒත් එක්ක මම මේක පාවිච්චි කරනවා ටොමැටෝ පේස්ට් මේක ග්‍රෑම් 100ක පමණ ටොමැටෝ පේස්ට් එකක් ඔයාලට පුළුවන් නැත්නම් සාමාන්‍ය ප්‍රමාණය තක්කලි ගෙඩියක පේස්ට් එක හදාගන්න මේ විදිහට මම නම් පාවිච්චි කරනවා මේ පේස්ට් එකෙන් ග්‍රෑම් 100ටින් එක ඒතෙම කරපිට ස්වල්පයක් අපි තවත් සුදුරු ස්වල්පයක් වෙනම පාවිච්චි කරනවා මේකට මේ සුදුරු ග්‍රෑම් ටික මම තියාගත්තේ ටෙම්පරාදෝර යොදන්න ඉතින් ඒක ඊට පස්සේ ඒත් එක්ක මම ගන්නවා අවමිරිස් කරාල් දෙකක අවමිරිස් පංහිනියට කපාගෙන දෙනවා ඒක ඒත් එක්කම ඉඟුරු සුදුරු උණු ඒක හොඳින් කොටාගත් ඉඟුරු සුදුරු උණු ස්වල්පයක් බික් තුනක වගේ සුදුරු උණු තමයි මම ඒකට ගත්තේ ඒත් එක්කම කොත්තමල්ලි වල ස්වල්පයක් ඒ කියන්නේ 25ක් වගේ ප්‍රමාණයක් තමයි මේ සදාම යොදාගත්තේ ඒත් එක්කම ජලයේ ස්වල්පයක් ඒත් එක්කම ඒකට මම යොදා ගන්නවා මිරිස් කුඩු මේස හැඳි භාගයක් ඒත් එක්කම අඹු කුඩු මේස හැඳි භාගයක් අපේ රසය අනුව අපිට ඒක ටිකක් වෙනස් කරගන්න පුළුවන් මේ අවශ්‍ය දේවල් තමයි මට අවශ්‍ය වෙන්නේ මේ කන්න කරිය හදා ගන්න එහෙනම් අපි බලමු කොහොමද අපේ ක්‍රමයට කඩල කරියක් රසට හදාගන්නේ කියලා ප්‍රථමයෙන්ම මම මෙහෙම මගේ ලිපොන් කරගෙන මේක තියාගත්ත ලිපෙන් තියාගෙන මේක ටිකක් රත් වෙනකොට අපිට පුළුවන් මේකට තෙල් යොක් එකතු කරන්න මේ ආකාරයෙන් තෙල් මේස හැඳි තුනක් වගේ ප්‍රමාණයක් දාගත්තාම මේකට හොඳට මැති මේකට මම ප්‍රථමයෙන්ම යොදා ගන්නවා සූදුරු සූදුරු යොදාගෙන ඒක ටිකක් හුණින් බැදෙනකොට දැන් මේක මේ ආකාරයෙන් දුඹුරු පැහැ ගැන්වෙන කලින් අපි මේකේ තෙලේ බැද ගන්න ඕනේ පස්සේ අපිට පුළුවන් දැන් ඔයගොල්ලන්ට පේනවා මේක හොඳින් පාට ගැන්විලා තියෙන්නේ. එහෙමනම් අපි දැන් මේකට දාගමු අපි කලින් සකස් කරගත්ත ඉඟුරු සුදුරු උණු ටික එකක් දාලා එකක් මේ විදියට අපි නැද ගන්නවා ටිකක් වෙලා විනාඩියක් වගේ කාලයක් එක බැඳුනාට පස්සේ අපිට පුළුවන් මේකට හොඳ පේනවා හොඳට ලස්සන වර්ණයක් තියෙනවා මේ අවස්ථාවේ. එහෙනම් අපි මේකට දාගමු දැන් අමු මිරිස් ටික. අමු මිරිස් ටිකක් දාලා ස්වල්ප වෙලාවකින් අපිට පුළුවන් මේකට ලුණු ටිකක් කරන්න. මම ඔයගලන්ට ඉස්සෙල්ලා කිව්වා ලුණු එක මෙයාගේ බ්ලෙන්ඩර් කරපු ලුණුයක් තමයි මම පාවිච්චි කරන්නේ. ලුණු එකක් මේකට දාගෙන ඊට පස්සේ මේ දෙක අතර පුළුවන් ඔයගලන්ට පුළුවන් තක්කලි ගැඩිය බ්ලෙන්ඩ් කරලා ගන්න. ඉතින් ඒක නිසා මට පහසුයි මේ අවස්ථාවේදී මේ වගේ දෙයක් යොදා ගන්න එක. මම මේකට ටොමැටෝ ටිකක් දානවා ටොමැටෝ පේස්ට් එක. දැන් මේ අවස්ථාවේ මේකට මිරිස් කුඩු සහ අමු තුන පහ කුඩු යොදාගමු. දැන් යොදලා ඒකත් කලවම් කළාට පස්සේ අපිට පුළුවන් මේකට නැවතත් අපි කලින් තපසාගත්ත සූදුරු සහ කොත්තමල්ලි කොටාගත් එකක් තියෙනවා අපි ඒක දාගමු. ඔයගලන්ට මේකට අවශ්‍ය නම්
මේතික මම කරපිංචි ටිකක් දා ගන්නවා මේකට කරපිංචි ටිකක් දාලා ඔයාලට අවශ්‍ය නම් මේ සඳහා ඔයාලට පොඩි ඇඹුල් ගතියක් අවශ්‍ය නම් පුළුවන් සියඹල ටිකක් දා ගන්න ඉතින් මේ මේක අපේ ලාංකික ක්‍රමයට හදන නිසා මම එච්චර සියඹල දාන්න කල්පනා කිරුවේ නැහැ නමුත් මම සියඹල ටිකක් දාලා ඔයාලට පෙන්නන්නම් මේ ඇටේ ඉවත් කරගත්ත සියඹල සියඹල ඇට දෙකක වගේ සියඹල තමයි මම මෙතන අරගත්තේ ඒකක් දාලා කලවම් කරලා මොකද තක්කලි මම පේස්ට් එක ඉන්න එකක් දැක්ක නිසා ඉතින් ඒ නිසා සියඹල අවශ්‍ය වෙන්නේම නැහැ නමුත් මම ගන්න සියඹල ටිකක් දාලා පෙන්නවා සියඹල දාලා මේක හදා ගන්න පුළුවන් ඔරන් දිලි හැඹුල් ටිකක් අවශ්‍ය නම් එන අපි මේ ලාවේ සෝදුරු සහ කොත්තමල්ලි තලාගත් මේකටම අපි දැන් එකතු කරනවා එකතු කරලා ස්ටඩියක් කළා මේක හොඳින් සකස් වුණාට පස්සේ අපි ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටික මේ විදිහට දා ගන්නවා මේකට දාගෙන අපිට පුළුවන් ඊට පස්සේ කලන ටික දා ගන්න මේකට දාගෙන මෙහෙම පොඩ්ඩක් කලවම් කරගමු කලවම් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකට වතුරත් එක් කරන්න වතුර කෝප්පෙත් මම මේකට එක්තු කළා මේ ආකාරයෙන් තමයි සතස් වෙමින් පවතින්නේ මම अवश्य दागा මේ විදිහට කල්ල කරියක් හදලා බලන්න. ඉතාමත් රසවත් කල්ල කරියක්. ඔයගලන්ට නිවසේදීම ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන්. විනාඩි 10ක් වෙන කාල සීමාවක් තමයි ගියේ. මට කල්ල ටික සම්බ ගන්න විතරයි පොඩි වෙලාවක් ගියේ. අනිත් මේක කරිය එකම හදා ගන්න විනාඩි 10ක් වගේ වෙලාවක් තමයි ඔයගලන්ට ගත වෙන්නේ. දැන් මගේ කල්ල කරිය සකස් වී හමාරයි. එහෙනම් මම දැන් ලිප ඔෆ් කරගෙන මේක ලිපෙන් බා ගන්නයි හදන්නේ මම ලිප ඔෆ් කරගත්තා ඔෆ් කරගෙන මම මේක දැන් ලිපෙන් බාගෙන අපිට පුළුවන් මේක මේසෙට යවන්න රසවත් සඳ කරියක් මම ටේස්ට් කරලා බලා බැලුවා තාමත් රසවත් ඉතින් මගේ යාළුවන්ගේ මං ඉල්ලා සෙන්නවා මේ විදිහට කල්ල කරියක් හදාගෙන උගලන් මට කියන්න අපේ තාත්තා ඒ ක්‍රමයට කල්ල කරියක් හදාගත්තාම කොච්චර රසවත්ද කියලා රසවත් සෝති කරලා තිබුණා ඒගොල්ලන් ගොඩක් අය නරඹලා තිබුණා මේක. ඉතින් මම ඉදිරියදී බලනවා මේ කෑම හදන ගමන්ම ඇමරිකා ගැන යම් කිසි තොරතුරු ඔයගලන්ට ලබා දෙන්න. මම දන්න ආකාරයෙන් සත්‍ය තොරතුරු වල ලබා දෙනවා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ යාළුවන්ගේ මම අදත් ඉල්ලා සිටිනවා. ඔයාලා තවමත් අපේ තාත්තා USA YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා like එකක් දාලා ඔයාලගේ අදහස් මොකක්ද කියලා මට දරුම් දෙන්න. එහෙමනම් නැවත මේ වැලිම වීඩියෝ පටයකින් ඕගලන්ව හමුවන්නම් ඒත් ඔබ සැමට සුබ දවසක්